දයිදරන දොලපුතාල සබන්ධලයින්න උසස් පෙල ජයු පදධී තාක්ෂණ ේද දොළු නසන හත් වනඒක උස්ථතාක්ෂණික ශිල්ප්‍රම ාවිතය ජලජීජ සම්පත් කර්මාන්තය ියලීම ඒකේට අදාලව සමමාලච ප්‍රශන දපත අපි දො පු තාලත්ෙක සාකච්චා කරම න්නේ. හොඳයි ද පුති අපි බලම අප යනවා සමාන ූජන ප්‍ර්නුවංකද හතරට දොලපපුතාලට හැකැවතිවා ප්‍රශ්න ලයාගන උත්තර ලියන්නන්නේ අපිත් එක්කම මේසාකච්චාවිදිපුතේ එතකොට දොළපුතාලට වැඩි. අවස්ථාවත්ති අදීපපුතේ ඉතාම හොඳින් ධාරණය කරගන්න මේ ප්‍රශ්න සහ පිතුර ප්‍රශ්නලියල දළ පුදදාල මේ සිද්ධන්ත කොට සාකච්ච කරලතියන හිද විශේෂෙන් දැබ දුරපුතාල් අවස්ථාවති ප්‍රශ්නේලියයාගන අපිත්ත එක්කම පි සාකච්චක නතතුර මේ පිළිතුර ලියන් අවස්ථාවති නොද පුපතති විස්සරන නර අදාලව ප්‍ර්ට විෂය කරුණු. හොඳයි දීපතේ අපි සිද්ධාන්ත කොටස් සම්පූර්ණය මේ ඒකෙට අල දුර පුතාලත්තක බීමට සාකච්චක ලවසන් කලති නිසා අප begged ප කර ්‍ර් ල ළතුර පමණ ති ේ කන ්‍ර් පත් හ ති ගේ ්‍රශ් ලස හ වි ා විෂ කරනු විශ දේශයට හ තු . <laughs> . ా చ స్ త త చ స్ త కొ ా కొ త న చన స్్ తర త య చన స్ట్ త ాా కా త రచన పస్ట త్ర రచ ా త ా త రచ స్ త ా కా ంపో రచ స్ త ాాా త. සියල්ුම පශසනහතරට ඔොල පස්නහතරම් පිළිතුරු සපයන් වන ේ කොට පස්ේකට ලක හත ඇත් ප හ ප හ කන තුන්සේ ගන්න හ කරන් න ති රජාස පත්තරේ රජන පශ හ හතකට පි තු න ඉතින් මේ රජා පපශන හතරට පිළිතුරුලිය ඉතිරි පයදක තුර ගන්න පති හරියට නියම වේලාවට සපේයල දලතිෙ ඉටම සුදදුසු පිළිතුර නියමමාකාර අතදැකීමම් සම්පූර්න දිහට අඩගු ර ෙක න ති. ජ රජ පස පත් දී. අනි රයෙන් විශේ හදින් වීමම් නම්කිරීම කරු විදන තිබත් හ ේ හ ඩ ර රජ ප ප තුර ගන්න ති වැ වැඩිපුර හවන ප ත්තු රග . ඒ වගේ හ ම ශ ස දරුව රගන්න සස් පල ාගගේද බන රීමම හැකි පම

ත්ේන්ට ලද ආසාද න ෝග ර ො ක හ බු . ඉති ශෂ අපිේ අ දොල ප ලත්ෙක් මස්ස රෝග ලමන කරන ගන කතා ල ප ති ද ර ක් ප ද ර ප ්‍යන්තර පපෂ ය මගින් ප ති මසයන් ෝග ය ග ක්ෂ ර ති වගේම රෝගවලට delanteන රග කාර ගන කතා කරපති ඉටප රෝග ලක්වගනීම සඳ. ලබදෙන් ප්‍රතිකාරගන කතා කරපති වගේ රෝග ලක් වගේ රෝග පාල ගන කතා කරප. සා නො ෝගනත් කතාක කපති ිවිද හේතු නිසා බෞති කරහ රසායින්නක හහිතු නිසා ජලිමී මත්ස වග විවතු ඇතිවන බහින තත්වයන් සසාරසායින් කරා දල දවති රයින් ්‍රගියන්ගේ බලපෑම නිසාපතිම ඇතිවන පාරිසරක තත් මනිසා වගේම දරුවනේ මේ ඇතිවන බෞතික හේතුකාර සිදතුවිීමම්. මේ අපි දන්නව ආසාජත නොන රෝග තත්වය ඇතිවීම සො හේතු කකාරණා ඒතු සසාධක බව පත්තවක් ඉතින් ඒ සම්බන්ධන දීපතති හලදන්නේ මහිතැ දලර පල දැ තුර තිම නොට අපි දැම් බලාපපුොරොත්තින්නේ පස්්නයට පිළිතුරු දුරපදාාතක සාක්ර බලනපති මොනොවද මත්සීන්ට වැලඳෙන ආසාජිත නෝන රෝග කාරක මේ රෝග කාරක කියන්නේෙ ොතේ රෝග ඇතිකරව දේ ස්ල්ලා විශෂ ානපුතේ යැ. රෝග කාරකමගින් තමයි රෝග කාරක මගින් තමයි බුතේ රෝග ඇතිකරවීම සිදු කරග රෝගයක් ඇති කරවවා නේද රෝග කාරක. හොඳැ දරුවේ ප්‍රශ්න තමා තුතේ ප්‍රශ්න්ක ද හතර දොලප තරවියයාගෙන දී දැන් මත්සන්ට වැලදෙන ආසාධීත නොවන රෝගකාරක මේ රෝග කාරකන රෝග කාරකක් රෝගය ඇති කරවන කියෙනාට තම පපුත අපි රෝගය ඇති කරන්න හේතුවල කියෙනට තමයි රෝග කාරකයක් කියෑ. රෝග කාරකන් තමයිපුතේ රෝග ඇති කරයි. ඉතින් අප හ මත්ස රෝග මත්්‍යයන්ට වැලඳෙන ආසාධි නොන රෝග කාර පිර ේල රයික් බලමුපතුතයි මේ මත්්‍යයන්ට ඇතිවන ආසාදිිත රෝගන අපිීම කට දන්න බැක්ටීරිය වස් දිලීර ආසාධිත රෝග පොෂිත ර හහිර පරෝෂි යනගේ අ්‍යන්තර පපෝෂි දැන්මගින් මස්සයට රෝග ඇතිවන්න පුළන් පරපෂ රග න අපි තාා කරන්නේ ම ට වල ආසා න රෝගකාරක මොනවාද කියල පුති රෝගකාරකය රෝග ඇතිවීම රෝගකාරකමින් තම පපතති රෝග ඇවීම සිදුකරන්න රෝග ඇවීම හහිතුව රෝග කාර බෙන්ඩ බලන්න. එකක් තමයි මත්සීන්ට රෝග ඇතිවෙන්න පුළුවන් ආසාධිත නොවන රෝගකාරකයක් තමයි පෝෂණ වනතා. නියමිත පරිදි නියමිත පෝෂ්ෂිපදාර්ථ අවශ්‍ය කාලයේදී නොලැබීගිය හොත්පුතේ. මේ මත්සීන් සඳහා පෝෂණ ඌනතා ඇති වෙන. ප්‍රසස්ථ පෝෂර්ක අවශ්‍යිතාවයන් නියමිත පරිදි, නියමිත කාලයේදී නියමිත ප්‍රමාණයෙන් සැපීමට පොහොසත්තුමත් පුතිේ ලැබුණ නැත්තං මත්සයිෙන් සඳහා මේ අත්‍යාවශ්‍ය පෝෂක ඌනවීමෙන් හිඟවීමෙන් මත්සයන්ට මේ පෝෂක ඌනතා නිසාපුතේ රෝගපාත්‍රී වෙන්න පුළුවන්. එන ආසාධිත නොවන රෝගකාරකයක් විදිහට අපිට මේ පෝෂණ ඌනතා හඳුන්නන්න පුළුව. මත්සීන්ට ඇතිවන පෝෂණ ඌනතා හඳුනන්න පුළුව. ඒවගේම මත්සීන්ට යාාම්තෙක හානිවෙන්න පුලාාම්පුතේ තැලීම් සීරීම් වගේ හේතු මගින්. මත්සීන්ට ඇතිවන යාන්ත්‍රිකහාන නිසා මත්සීන් රෝගපාත්‍රී වෙන්න පුළුවන් එනම් මේ මස්සීන්ට ඇතිවන යාන්ත්‍රිකහානිත් පුතේ අපිට පැහැදිලියම හඳුන්වන්න පුළුවන් මේ ආසාධිත නොවන රෝගකාරකයක් විදියට. තවත් ආසාධිත නෝන රෝගකාරකයක් විදියටට පුතේ අපිට හඳුන්න්න පුළුවන් මේ මත්්‍යයන්ට සිදුවන යාන්ත්‍රිකහානි තැලීම් සීරීම් වල. හරි ඊරඟට තමාපුතේ අවස්ථා තුන්ගනි රෝගකාරකය මේ ආසාධිත නොවන අපි මේ ගැන කතා කරාමුණින් දැන්. ජලය තුළ පවතින විවිධ රසායිනික සංයෝගහා, රසායිනික ප්‍රතික්‍රියාවල බලපෑම්පති. ජලේ තුළ දියවෙලා තියෙන පුළුවන් විධ රසායිනිික දවල්පපුති, රසායිනික සංයෝග රසායිනික ද්‍රවී. ඒවගේම ජලය තුළ සිදුවන මෙන්න මේ විවිධ රසායිනික ප්‍රතික්‍රියාවල බලපෑමක් විදයට පුතේ, මේ ආසාදිිත නොුවන රෝගවලට මත් සේන් ගොදුරුවෙන්න්න පුළ හම් පුතුතිේ එනක් අපි මිදරින්දදි අපෙන් විශේෂෙන් ඇව මනොෝද මත්තියන්ට වැලදෙන ආසාධිත නොවන රෝගකාරක වැලදීම සඳහා හේතු කාරයක මොවද කියෙක්. මනෝද මේ ආසාදිිත නොවන රෝගකාරක. එහමයි ඇවි ප්‍ර්නි. මත්සයින්ට වැල දෙෙන ආසාධිත නෝන රෝගකාරක මනවාද කියලා. රෝග ඇතිකරන්නට හේතුවන. ආසාදිිත නොන රෝගකාර්ගකතමපතයේ, පෝෂණ ඕනතා. ගේම යාන්ත්‍රිකාන සිදදුුවෙන්න්න පුළුවන් පපුතේ මත්සට ැලම් සිරීම් පොඩිවීම මගේ දේවල් ඒ වගේම මේ ජලය තුළ පවතින විවිධ රසායනික සංයෝග බැර ලෝහ වගේ දේවල් හිවිමටල්ස් ලගෙන අපි පුතේ මකරි කැඩමියම් නද හහිවිමටලස් බැර ලෝහව වලට මොද අයිතිවෙන පුති එජ මංකරි රසදී ඩ කැඩමියම් පි ලෙඩ ආසනික් වගේ මෙට අපි කෙනවා බැර ලෝව කිය. විධ රසායනික සංයෝග ජලේදී වෙලතියනොපුතේ. ඒගේ මේ ජලය තුළ මත්සය වගේ විීවතුළ පෞතින ජලය තුළ විධ රසායනික ප්‍රතික්‍රයාා හිත්තුවෙන් පුතේ මේවායි බලපෑම නිසා මත්තීන්ට ආසාධි න රෝග ට ලක්වන්න පුළන් ොරුවන්න පුළුවන් එන ස්තයන්ට වෙලෙන ආසාදිිතට නෝන රෝග කාරක විදිරපුතේ. අපිට හඳුන්න්න පුළන් ඒසඳ හේතුවන රෝග කාරක, ඇතිවෙන්න හේතුවන කාරකයව විදිරපතේ පෝෂණ ඕනොත්තා ඒවාගේ යාම්ත්‍රික හානි ජලය තුළ පවතින විවිධ රානික සංයෝග හා රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම්දුවේ පපුතේ අපිට හඳුනුල දෙන්න පුළු රයි. හරිපුති අපි බලමු පාලස් වනි ප්‍රශ්නයන පති විධ රෝග කාරක මගින් මත් සීට වැලඳෙන රෝග මනවාද කෙළහන්න ප. ්‍රදංක පහලෙන් අහ්‍යබුති බලන්නකෝ විවිධ රෝගකාරක මගින් මත්සීට වැල දෙන්න රෝග මනවාද කිය බනු ආයත් රෝග කාරක ආෙත් මේ රෝග කාරක කියන වචනෙනවා බුත රෝගකාර රෝග ඇතිකිරීම සොඳහා මේගොල්ලුව ේ සාධක වෙනවා නැත්තන් රෝගකාරක රෝග ඇති කරවන්න. මේගොල තමයි රෝග ඇතිකරවන්නේ රෝග කාරකන අප හනවා විවිධ රෝග කාරක මගින් අන්න බල රෝගකාර රෝග ඇතිකරවන්න හේතුවිෙන අය. ඒගොල්ලු නිසාතමා රෝග ඇතිවෙන්න ඒගොල් රෝග ඇති කරවනව කාරක. යි් අර ඔක්සිකරණය කරවන කට්ටියගේ ඔක්සි කාරක කියලා කියන්නේ. ඒගු ඔක්සිකරණය කරවන කට්ටිය කියන්නේ ඇබි ඒගේ රෝග කාරග කියන්නේ රෝග ඇති කරවන කටිය. ඒගොල් තමයි රෝග ඇති වෙන්න හේතුවන්න. යිට් ඒකයි රෝගකාර. රෝග ඇති කිරීම සදලා හේතු සාධක වෙනවා රෝග ඇතිරවන්නන් රෝගකාරගක කියන්න පුළන් එනම් ප්‍රශ්නංක පහළුවෙන් අහන්න්‍යපොතේ අපිහි. විවිධ රෝග කාරක මගින් මත් සීන්ට වැලඳන්න රෝගමොනවාද කියල් නොදපුතේ. විවිධ රෝගකාරක මගින් නේදපුතේ මොනවද විවිධ රෝගකාරක මගින්. රෝග ඇතිවෙන්න හේතුවන කාරකයින් මගින්. රෝග ඇතිකරවන්නන් මගින් එමනැත්තං. විවිධ රෝගකාරක මගින් මත්සේන්ට වැලඳෙන රෝග මොනවාද කියලා යහන්. බලමුපපුතේ මොනවද මේ විධ රෝගකාරක මගින් මත්සයන්ට වැළඳන රෝග කියලා අන්න බලන්න. බැක්ටීරියා මගින් විබ්‍රියෝ ර බැක්ටීරයා රෝග ඇතිලි. රිිය ආසාද නැති නොපුතිේමත්සින්ටර් බැක්ටීරයා විබ්‍රියෝ සිවඩමොනාස් රයි ඒවාගේම බලන්න එරෝමනාස් ෆලෙක්සිබක්ට ෆලෙක්සිබක් ව විදියට ලිම්ෆෝසයිට ර දිලීර විදියට සැප්‍රලෙජිනියා ඒවාගේම බලන්නකෝ ඇටලියා වගේ බලන්නකෝ රයි හරි මෙන්න ඇතිවන දිලීර රෝග දරුවනේ බලන්න පුතේ බැක්ටීරයා මගින් ඇතියෙනවා විබ්‍රියෝ සිවඩමොනාස් බැක්ටීරියයා මගින් බලන්න විබ්්‍රියෝ සිවඩමොනාස් එරෝමොනාස් ෆලෙක්සිබෙක්ට වයිස් කවද ලිම්පොසයිටිස් ඉඩ පස්සේ සැප්‍රලෙග්මියයා නේද දරුවනේ. ඒ වගේ ඇටලියයා වගේ දරුව නේ දි දිීර ආසාධිත රෝගතත්වයන් නේද හරි බැක්ටීරයා වයිරස් දිලීර මගින් ඇති වනාපතිය රෝගත්වය ඇතිවන රෝගතත්වය බැක්ටීරියයා රෝග වරස් රෝගසාහ දිල රෝගත උදාහර බැක්ටීිය සඳ උදාහරණයක් දෙන්න පුළුවන්න විබ්‍රියෝ සිව්ඩමොනාස් නද එරෝමොනාස් ෆලෙක්සි බක් වරස් නම් මතකතියාගැන ලේසි ලිම්පොසයිටිස් ඒවගේම දිලීරත් එහෙමයි දරුවන ර මතගතියාගන්න පහසුටි කත්න ේටික තකතියා ගන්න වෙනවා දරුණණ නිවාරෙන් හරි බැක්ටේරයා වරස් දිලීර් ප්‍රශ්නටකහිම්බලන් විවිධ රෝගකාරක මගින් මත්සීන්ට වැෙන දෙන්න රෝග බැක්ටේරරියා රෝග විබ්‍රියෝ සිවඩ මොනස් යිට් දරෝනි ලිම්ෆෝසයිටස් සැප්රෝලෙගනියයා දෙලීරනේ ද බැක්ටීරියයාලි බැක්ටීරයා වයිරස් දෙලීර ආසාධන තත්ව අපිට හදුන්නන්න පුළුවන් පති යි විධ රෝග කාර්රගනිකා නිසා මත්සේෙන්ට වැලදන රෝග විධ රෝගකාරග මගින් මත්සේන්ට වැලඳෙන රෝගයිපපුතේ හනි. පරපෝෂිත ඒක සයිලි තියෙනපුතේ බහු සයිලි තියෙනවා ර බලන්න පරපූෂිතයන් ඒක සයිලක කට්ටිය ්‍රේට්‍රොහයිමිනා නේදපුති. බෞසයිලික ආග උලස්තේනෝ. රට් මෙන්න පරපෝෂිතයන් පරපෂිතයන් ඒක සයිලීක සහ බෞසයිලිකනගේ බාහිර පරපෝෂිත සහ අභ්‍යන්තර පරරිපෝෂිතයනුත් ඉන්න අපපුති ලියාගන්න කොළුවහන්ඳදරුවවාන්ට. යි. ග ඉන්න අදරුවනගර ඉආ ඒ සයිලීක පරපූෂිතයන් වගේ බලන්න ඒක සයිලේක පරිපෝෂිතයන් වගේම බෞසයිලේක පරපෝෂිතයන් එන්නව අදරුයි. ඒක සයිලික පරපෝෂිතයන් සහ බහු සයිිකරෂ රෝගතත්යන් රෝගීතත්වයන් පරපෝෂිතයන් ගත් හම බාහිර පරපෝෂිතයන් සහ අභ්‍යන්තර පරපෝෂිතයන් වසෙන් දේ‍යකාරයක් අපිට හඳුනාගණ්ඩ පුළහන්ඳුවයේ පපුති. හරි. බටයා රස් දිලීර බැක්ටීරයා වරස් දිලීර සහ පරපෝෂිතයන් ඒක සෛරක සහ බෞ් සයිලික වශයෙන් හඳුන්න පුළුව. ඉඩ අමතරලු අපිට කියන්න පුළ මේ පරපෝෂිත ගත්තාම ආකාර බාහිර පරපෝෂිතයන් සහ අභ්‍යන්තර පරපෝෂිතයන් වසෙන් ආකාර දෙකට අපිට හඳුන්වල්ලන්න පුළුවන් පපුති. ර අපි අනුව ප්‍රශ්නංක දාශසිටය අන්දු විපති මත්සෙරෝග වලක්වා ගැනීම සදා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගක කිහිපයක් සඳහන් කරන්න අන්න බලන්න බුතේ වැදගත් ප්‍රශ්ණය. විශේෂයෙන්ම මේ මත්්‍යරූග ඇතිවීම වලක්වා ගැනීම සහ පාලනී කිරීම කියන එක ඉතාමත්ම වැදගත්තුතිය. ඇති වුණට පස්ස අපිට ඇතිව ත්ය ඇති වන තත්වයන් මගහරෝගන් නේදපුතයේ විශාල වශයෙන් මස්සි වගාවක් සඳහා මේ ආසාධිත රෝග පැතිරීම සිදුවනොත්පුති මුළු මස්ස වගාම විනාශසලා යන්න පුළුව. ර් ඉතිං අපිට මුලින්ම අපි ක්‍රියාමාර්ග ගත්වත් මේ මත්ස රෝග ඇතිවීම වලක්වා ගැනීම සොඳහ කටයද රෝග. අපිදන්නවා දෙලි වෛරස් සඳහා ප්‍රතිකාරයක් නැහැ අපිදන්න අෛයිරස් රෝග සඳහා විශේෂිත ප්‍රතිකාරයක් නැහැ. ඉතිං අපි වර සඳහා අපි විශේෂයෙන් මේ ව මින් ඇතිවන්න පුළුවන් රෝග පාලනය කරගන්න. ඒග ලක්වා ගනීම සදහ සුදුස කටය තුිය ෝර ගන්නවන පොති මස්ස රෝපනයක් තුළ වගවක් තුළල. බැක්ටීරිියයා රෝග ඇවීම වලක්වා ගන්න පාලනය කරගන්න. වෛර සෝග ඇතිීමම වලක්වා ගන්න පාලනය කරගන්න ක්‍රියාමාර්ග ගත්තන පුළුවන්න්න බති. පරපෝෂිත රෝග බාහිර ස අභ්‍යන්තන රපෂිත රෝගතත්ව මත්සෙන්න්ට වැලඳීම පාලනය කරගන්නඩ අපිට හැකිිය අත්්‍යය නම් එක වඩක් වැදගත්යන බති. ශේයෙන් මස රෝග කලමනා කර ේද වැදගත් ක්‍රියාවලයක් විද ති මේ මත්ස රෝග පාලන නත් මස රෝග කලබනා න ද. මේ මස්ස රෝග වලක්වාගගේනීමම සඳහ ටයුතු කිරීම. රෝග පාලන කිරීම සදා. රෝග ඇතිවීම පාන කනය වගේම රෝග ලක්වා නීම රෝග ඇතිව නැතු රෝග වලක්වා නීමම සද මොුව ද අපිට ගන්න පුළුවන් ්‍රිය මාර්ගම මත්ස වග රපන එක කියයක් තුළ මස්සේ රෝපනකයක් තුළ රයි් ආහාරම මසුන් වග කරන වගා ඒක කියේන පුළ. එමනත් ම් විසිතුරු මසුන් අලංකාරය සොහ. ගේම විනෝදස්වාදය සහහා ව්‍යාපාරිකෝ අපනයිනිසා දේශී වෙන්න පොල සොදා විසිදුර මසුන් නිෂ්පානය කරන මධ්‍යස්ථානයක ඒකයක් තුළ. අපිට මේ රෝග ඇතිවීම පාලනය කරගන්න මෙැත, රෝග ඇතිවීම වලක්වා ගන්න ගන්නපුළුවන් ක්‍රියයාමාර්ගත වුම් ඉතාමත්ම වැදගත්. රෝග ඇතිවුණවාට පසෙ වට ප්‍රතිකාරන්නත් අවශය ගෙනත් අපි කතා කරන්න නමුත් මේ වඩාත්ම වැදගත්තයෙන්න්න මේ මස්සයෝග කළමනා කරන ක්‍රියාවල වඩාත් වැදගත්වය රක් විරබුතේ. මේ ඇතිවෙන්න පුළුවන් මස්්‍ය රෝග. වලක්වා ගැනීම සොඳහා කටයුතු කිරීමයිපතේ වඩාත්ම කාර්යක්ෂි කරමවේදයක් පෙන් මේ මස්සරෝග පාලනය කරගන්න ඇත ස්සරෝග ඇතිවීම වලක්වා ගැනීම සඳහා අනුගමනය කරන ක පයා පිළිවෙත් අපිදන්නවා අපපුතේ ඒ තමයි වඩාත් වැදගත්තයන්නේ. වඩාත්ම කාර්ක්ෂ ක්‍රයතම පුතේ මේ රෝ ඇතිවීමම වලක්වා ගන්න කටයුතු කරන කෙරීමපුතේ ඉතාමත්ම වැදගත් එකයි මේ ප්‍රශ්ටේන ප හ. බලන්න මත්සරෝග වලක්වා ගැනීම සොඳහා අනුගමනේ කළෙැ ක්‍රියමාර්ග එතන් අපිට විශේෂෙන් වැඳගත් මේ රෝග වක්වා ගැනීම එම් මොනොවද මස්ස වගබපද්ධතියක ඇති වන මස්්‍ය රෝග කලමනා කරණයේදී. සුවිශේෂිත තැනක් කම්බිෙනපතීමේ මස්්‍යරෝග ඇතිවීම වලක්වාගැනීම සඳහා එහිදී අනුගමය කළෙක ක්‍රියමාර්ක කකිී පැත් සහන් කරන්න කලා කිය අපිය අම්පපුති පිළිතුරට. මොනවද මේ මස්්‍ය රෝගවලක්වා ගැනීම සඳ අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාරග කියෙන අන්න බලන්න. මේ දේවල් නිවරදිව සිදුරොත් තුතිේ නදත්තු කටයුතු බින්නම. විශේෂයෙන්ම මේ කටයුතු නිවැරදි ආකාරයට සිදුකරගැනීමෙන් අපිට පුළුවන් මත්තෙරෝගෝලින් තොර මස්්‍ය වගාවක් පවත්වාගන්න ගුණාත්මක ප්‍රමාණාත්මකෝ සහ ගුණාත්මකෝයි ඉහලස්වන්නක් ලබාගන්න. හොඳ පළදාවක් ලබාග්ඩ. අපිට වැඩි ආදායමක් ලබාගන්ඩ. හැක ආාවක්තියෙනවා අ අපතේ මේ නිරෝගී විශේෂයෙන්ම ගුණාත්මක තත්තයෙන් යුතු මස්්‍යයන් මගෙන් අපිට වැඩි ඉල්ලමක් වගේම ඒ සොඳහා වැඩිමිලක් ලබාගැනීමට හැකාවක් තිෙන ඒ ව්‍යාපාරය හරහා වැඩිලාභයක් ලබාගැනීමට ඒක අවස්ථාවක් කෙනවා නිරෝගී සතුන් ක්‍රියාශීලී නැත්තං ක්‍රියාකාරී නිරෝගී මස්ය වගාවක් පවත්වා ගැනීම තමයි පපුතේ. විශේෂීෙන්ම විසිතුරු මස්ස වගේ සහ ආහාරම මේ මස්සව වගාවක් ක්‍රියාවලින් දෙකේදම අපේක්ෂ කන්න ප්‍රධානම ප්‍රතිඵලය විදිට අපිට සදහන් කරන්න පුළුවන්ුවෙන් ඒනම්පුතේ අපිට මේ සොඳහා ගන්න පුළුවන් ක්‍රියමාර්ග තමයිපතේ මේ වස්්‍යරෝග වලක්වාගන්න කන්ටරෝල් කරන්නට අපිට සිදු කරන්න පුළලන්දේ වලතමා පොතේ ැන්කි හ පොකුණු වල ජලය ක්‍රමවත්ලෙශ කලමනා කරණය කිරීම මේ ටැන්කිවලතිීන විදු ටැ නැ පන සමිත ැක්ති ත මඩ පපුකුණුතු තමයිපතේ මේ තම විසිතර මත්ත වගගේ වියහ. ඉතින් මේ මත්ත වගේ ආරම මත්තේ වග ගත්වොත් අපි දන්නවා විශේෂෙන්ම කොට තුළව වගාව කොඩු තුළ වගාව ම පොුතු ග ගැනතා කන ැකි තුළ ව ගවත් කතාගන්න ඔුත ආහාර මේ මස්ස වගාවදී එනම් මස්ස වගා ඒකකක විශේෂෙන්ම මේ රෝග වලක්වාගන්න රෝග ඇතිබීම වලක්වා ගන්න ගන්න තියන පීවරොලින් එකක්ත්තම තේ ටැන්කි හෝ පොකුනෝල ජලය ක්‍රමුවත් ලෙස කළමනා කරණය කරන්නවට බුති ර් අංක එක කවද ටැකි හෝ කුණ ව ජලය ක්‍රමත්ලස ක්‍රමත්ල ර කළමනා කරන කර පුල තැ පොකුණුව ජලය ක්‍රමල කළමනාන කරන බලම් පති ජල ත්‍යයන් පවත්තාාගත තත්්‍යයන් ප්‍රසස්ත තත්්‍යයන් ෞතික ලක්ෂණ රසායනික ලක්ෂණ ද පුතිේ බෞ්තික ලක්‍ෂණ රසායන්ක ලක්ෂණ මෙමද දේවල් පපුතනේ දේවගේම පිරිස්තුතු භාවීම වගේ සනිී පරස්ථා පවත්ත ගන්න ඕනේ එහනම් වගාවීවතුල පතේ අපිට එකක් මේ ටැන්කි හෝ පොකුණුවල ජලය ක්‍රමවත් ලෙස කළමනා කරණය කරන්න පුළුවන් පති. රයිට් ඒවගේ මස්ෙ ටැන්ක නිවතර පරික්ෂ කිරීම මල්ට ලක් කරන්න පුළුවන් පපුතේ එකක්. හ පොකුණු වල ජලය කරමුවත් ලෙස කළලබනා කරමය කිරීම. ඒවාගේ අංක දෙක මස්සෙ ටැන්ගේ නිවන්තර පරිීක්ෂාවට ලක්කිරීම පුති මේ මස්ස ටැන්ක නිතර පරීක්ෂාවට ලක් කරන්නඕනපුතිේ පරීක්ෂා කල්ල සුපරීක්ෂාකාරී වෙන්න්න ඕනේ මස්සයන්ගේ රයි්පුතිේ අපිට අර කිවේ දෛනික කරටඩුව නදත්තු කටයුතු පපුතේ මේ දයිනික කරන්නු නත්තු කටයුතු අතමයි මේවා මස්ස ටැන්ගේ පරික් කරල බලන්නක පුතේ මස්සයන්ගේ හැසිරීමම්රට මස්යන්ගේ පිහිනීම ලා යම ි ත් ක්ග දර ගන්න ල තු ි ෝග වදක් ගන්න කටකු කරන්න ග පත්ත මස රග ට ප්‍රති ා රම ල ේ වල්දල ත්ත විස්තර කරන කතාරන්න ප විතුරු සසාච්චාරන හින හැමදයක්ම තර්කානු කරු තර්ක කරලපති අපි කරග කිරීම මගේ මේ වඩ මත යාග වාාගේ අවසන් ප්‍රති පලට හොඳ පති පලයක් දක් ර ලට හන. ඇ ොු ජල රමවාදශ කළමනාකරුණ කරන්නවන පති මේ මස් ටැන් නිරතර පරික්ෂක ීම ක්කරන කට බලන කු ම ැන්කි සත්තු මස්තේ හොමද ඒගොල්ල සාමාන්්‍ය සතුපුරදු පරිදි ක්‍රාශීලීමව ඉන්නවාද. ඒගොල්ලුන්ගේ හැතිරීමම් මොල ඒගොල්ලුගේ ලක්ෂණ රපකායේ වෙනස්වීමක් තියෙනවාද. වන ඇතිවෙල තියනවාවද තුවාල ඇතිවෙල තියෙනවාද. ඒගල්ලින් මුණවාද දිීරාසාධනයක් තියනවාද ඇ බැක්ටේනි ආසාධනයක් තියෙනවාද. අපහතාවන් පෙළනවද ඒව ශරිරයේ වෙනස්කම් පැහැයි වෙනස්වීප්. ඒ වගේවල් කුණුවීම් වරල්ල ුණුවීමගේ දවල්තයවද. හෙනල් නිරන්තරම පරික්ෂාවෙන් සිටීම පපුතේ ටැන්කිවල තැන්කි පිළිබඳව මස්සෙ ටැන්කේ නිරන්තර පරික්ෂ කිරීමට ලක්වනීමමගින් පොතේ අපිට මනාව මේ රෝග පාලන කරගැනීමට වලක්වා ගැනීමට හැකියාවක් ලබෙනවා අබති. ඉතින් එතකොට අපිට හදිස්තයේ ආසාධනවෙච්ච සතෙක් ඉන්නවනම්. අපි දකිින් වයා වඳුර වාහාමයාව ටැන්ක අයින් කරන අපියින් කල්ල අපි යාට ප්‍රතිකාර සිහීමට කටයුතුයතු අබතිටයි් තාමත්ම වැදගත්තේකයාවලින් එහෙනම් මස්ෙ ටැන්ක නිරන්තර පරීක්ෂාවට ලක් කරන්න මොකදබති මදක් කරන්න දෙවන එක ඔබුලොත් අපි එැකමල යන්න පති මස්ෙ ටැන්කිී නිරන්තර පරික්ාව ලක් මස්ටැන්ගේ නිරන්තර පරික්ෂාවට ලක් කරන්නේ ර් ඒළඟට ටැන්කල රඳා පෝවතින අතිරේ හාරිවත් කිරීම ඒ එකකත් අපි විශේෂී කියන්න ෝනික් පුති ඒකත් විශේෂීෙන් කියන් ඩෝනික දෙයක් පපුති මේ ටැන්කිවල සතුන් හාරගෙන තිර ලතින රැඳී තින අතිරේකා හාරිවත් කරන්න තවත් සුවිශේෂී කරුණු මතක තියා මොකදේ ටැන්කිවල රැදිල්ල තියෙන අතිරේක ආහාර මගින් ටැන්කි අප විත්‍රවෙන්න පුළුවන්. යි මේවනරක්වවෙල නේද පුුතේ මේ දේවල් ඇත්තටම මේ කාබනික ද්‍රව්්‍ය ආහාර කොටස් ඉතුරවෙන ආහාරකොටත් සතුන්ගේ මද මත්සයන්ගේ මළද්‍රව වගේදේවල් මේවා තැන්ිතුලළ ඒකරාශීවීම නිසාපතුති ජල තත්තවයට විදධ බලපෑම ඇතිවීම නිසේවා මසන්ට මස්සයන්ගේ පැත්මට තර්ජනයක් වන්න පුළන් පපති නම් ඉතිවෙන ආහාරකොටක් මේවා. කරන නිරන්තර පරික්ෂාව ඉඳල හාර ලබාදන පස්සේ දයිනිකෝ සිදු කරන්න නරත්තු කටයුත්ක් දරත් පිට කරන්න පුුවන් පුති මේ විශේෂයෙන්ම ටන්කෝල් රඩී පෝතින අතරේකා හාරිවත් කිරීමට මතති හාර අරගන ඉතුරු ලා තිනුවන ආහාර නොගත්ත අතිරේක හා ටැන්කල ඉතුරලතියන හාහර අනිවාරම ඉවත් කරන්න කටයුතු කරන්න නක්තිේ එකත් මේ හෝග වලක්වා ගැනීම සොඳහා පිට ගන්න පුළුවන් වනාාත්ම හොඳ පියෝරක් ව. යිටැංවල අරැදී පවතින ටැවල් රන්දී පවතින පපුතේ අතිරකා හාර ඒවත්කිර ල රැදිතින අතිකාහාරි වත් කරන්න ලත්තේ හයිට් ඒගේම ජයිව ආරක්ෂණ ක්‍රම භාවිතා කරන්න පුළුවන් පපුත අපට ප තවත් ක්‍රමවේදයක් අපිට සඳහා ජයි ආරක්ෂණ ක්‍රම භාවිතා කරන්න පුළුවන් පපුති මස්සරෝග වලක් වගගේීම ජයි වා රක්ෂණ ක්‍රමාණග වනය කිරීම. ඒවගේම එක ටැන්කි සඳහා වෙන වෙන උපකරන භාවිතාර පුලා මොද එකම උපකරන මේ තියන ටැන්කි සඳහා වැඩිපුර භාවිතා කකිරමම් වැඩිපුර නව එකම උපකරණන්නේ මේ ටැන්කි සඳහා සියලු ටැන්කි සඳහාකම උපකරන භාවිතා කරොත් පුති ටැන්කේක මයාමකිසි ආසාධනයක් ති්බුත් අනි වාරය මේ සේන ටැන්කවලට පැදර පුළන් අනි ැන්කවල ෙර ම හෝග. අත වට රෝග පැතිරීම සඳහා එක හේතුවක්ෙන හෙනම් අපිට එක් ටැන් විශේෂ කරනක් බලනක් ටැන්කි හඳහා වෙන වෙනම උපකරණ භාවිතා කිරීමෙන් බුතින් අපිට මේවා වල්ක්කෝ ගැන්න පුළුවන්ක් ට සොඳහා වන්න වෙනම උප කරණ තිය නොල බති වෙන උප කරන ාවි රි එක් එක් ටැන්කි සඳහා වෙනවෙනම උපකරණ භාවිතා කරන්න ඕනෙකුත්ේ එකත් විශේෂිත කරවාක් එක් එෙක් ටැන්ග සඳහා වෙන වෙන මුප කරන භාවිත ඉලට මසුන් ප්‍රවාහනය කිරීමේදී පීඩාවට පත්වීමෙන් වලක්වාගර මාලු ප්‍රවාහනයේ කරද්දි අභිජනන මධ්‍යස්ථානවල ඉඳල අරංඥන කොට හරි එමනත්තං වෙළඳ පොල කරා ප්‍රවාහනය කරද්දිහාරි මසුන් රැගෙනයාමේදී මසුන් ප්‍රවාහනයේ දී හ ආතතිය අවම වෙන් ලෙස ීදරන මසුන් ප්‍රවාහනයේදී ප්‍රවාහනය කිරම්ද පීඩා වන් පත්වීමින් වලක්වා ගන්නඕන ආතතිය අම කිවත් කමන්නේ ප්‍රවාහනයේ දී පීදාවට ලක්වීම අවම කරගැනීම පීඩාවට ලක්වීම අවම කරගණ්ඩ ඒකත් වැදගත්තෙන අ අපපුතේ මස්සරෝග වලක්වා ගැනීමේද හරි බලමු කරුණු ටික් නැවතත් ටැන්කි හෝ පොකුුණ වල ජලය ක්‍රමවත් ලෙස කළමනා කරණය කරන්න ඕනි පති සි ැන් නිදන්ත රක්ෂාවට ලක්කිීම සිදු කරන්නුව ටැල් රැදී ප්‍රවතින අත්‍රයේකා හාර ඉවත් කරන්නුවට ටැන්කි සදා ජයිවා රක්ෂණ ක්‍රම භවිතා කරන්න පුළන් පුතිේ ව ග වසඳහා ඒ වගේ එකක් ටැන්කි සදා වෙනවෙනම උපකරණ භවිතා කරන්න පුළුවන් පති රයිට් ඒ වගේ මසුන් ප්‍රවාහනය කිරීමේදී පීඩාවන්ට පත්වීම වලක් ගන්න පුළුවන් පපුති මසුන් ප්‍රහණන කරනකට මේ මසුන් පීඩාවට පත්වීම ලක්වාගන්නු පීාවට පත් නෝන අයුරෙන් මේගුලු ප්‍රවාහන කරන්නුවන්. අපේ අ විශේෂෙන්ම ගොලන් මතගැර අපනන සඳහන දුරුව නැත්තං ලංකාවද අප දුර බහර ප්‍රදේශකට මස්සි අරයනන අපි ආහර මාර්ගගේ හිස්කරනු වර අහර දෙන්න තුතිීම මත්චන්ට ඒ වගේම ජලයට ඇමෝනි ආවශෝෂික ලුණු එකතු කරනවා අදරුවන් යිට් මසන් ඇතිව පීන ආතති වලක්වා ගැනීම සොදායපුතේදවල් කර කියන ත්‍රතියාගන්නු විශේෂෙන් මසරෝග කලක්වාගැනීමම් සොඳ. ගමන්න්‍රवर प ඒ අපිටහදුන්න पूළ විශේषෙන්ම මසුන් ප්‍රවාහनेකිරීමේදී පीඩාවට පත්ීමෙන් वाලක්වා ගෙනීම දගත් कईई තුनाයි තरයි පई යක් कर नेतिई दिई नाයි පු හ ති दिමත් ඉතාමත් වැදගත් මचරෝග वाලක්वाගනීම प्रि ම वाලකාගෙනීමද අනුගමනය කළ හැකි ක්‍රिया මාर्ග හි पයක් पति අප සඳान कररी තාමත්ना වැदගත් ැ අපි දන් න ්‍රශ්න ක ද හතට විසිතුර මස්සේකාරමාන්තේ වැදගත් ප්‍රතිලා බුණවාදගේ අන්නබලන් ඒහනම්පතේ අප විශේෂෙන් දොල ්‍රීණය හත්තන ඒකගේ පලවන කොඩස පති විසිතර මස්ස්‍යකාර්මාන්තය ල පාඩ මතමයි හත්ත ඒකගේ උස තාාක්ෂනක ශල් ප්‍රම භාවිතයෙන් ජල ජදීව සපත් රර්මන්තිය නියලීමම් ද හත්තනනි පාඩන එක හතේ පලවන කොටස ල පතා ලත්ේ සසාගත්තාක ලවසන් කර විසිතුර මස්සේ ව සම්බන් ප ති ඒ සබන් ම පශ්න ති හන්. මෙන පොති අප හන ප්‍රශ්න විසිතුරු මස්ස කර්මාන්තය වැදගත් ප්‍රතිලාබ ොව බෙනිෆිට්ස්ේ විසිිතුරමස රමාන්ත ඉතාම වැදගත් ප්‍රශ්නයක් පති බල වැදගත් ප්‍රතිලාබ. අපිට අපි කිව අපති අපිට මේ මස්සෙ වගාව සිදු කර පුළන් ගහ අලං කරනය සඳහා ඒවාගේ විනෝදහස්වාද සොඳදා අමතර ආදාමක් ලබගෙනීම සොදාපතිේ මේවා අපනැයින කිරීම විශල විදේශ ම අපි බාගන්න ලන් පති අපිට ද පුති අපිට අපේ මානසිකඒ කාග්‍රතාවය ඇතිකරගන්නඩ බලපානමක විසිිතුරු අලංකරනේ සඳහා නිවාස ගෘහලං කරනය සොඳහා ඒ වගේ මුති අපේ විනෝදස්වාද සඳහා වගේ පපුති අපිට මේක ප්‍රතිලායක්ත්තමයි මේ විශේෂයෙන්ම මත්සේ අපනයිනයක වමන්න පිරි විශාලාදය මක්ලබාගන්න පුළන් බදේ. ලොකය අපනයිනේ මස්සේ අපනයිනය කරන්න රටවල් සොඳහා මේ විසතුරමුන් සඳහා ලංකාවේ දේශයේ විසිතුර මසුන් වගේ. ග අ දශය හඳු ද විදේශ හු ද වි තුර ති විදේශ රට ල් ේ තුන පමන ප්‍රම තම සැ ර රටතුලම විසිතතුරජ මස රමාන්තය වගාව දවුණුරන්න පුල හොඳ ැකියාවක් විබවයක්ති පොති ඉති මේක රැකයා අවස්ථා බිහිවනවා පපතේ ඉතින් ඒ ආස්සිිත රැකයා අවස්ථාව බිහවන පපතති තින් ඒනිවා අපිට මේ කරර්මාන්තය වැදගත්කම ගැනවා වගේම මේේ ටිනක ගැ. කතා කරන්න පුළුවන් ඒයා කාරයට හරි අපි බලම හිනම් මොනවද විසිතුර මත්සේ කර්මාතය වැදගත් ප්‍රතිලාබකි. හරි මේෙන බලන්න විදේශවීපීම් සඳ වැද ගත්තෙන අපි තාරපු කනුම එකක් විසතුර මත්ස කර්මාන්තයබති අපිට ේශ වන ේ සොදහ දගත්ම අපේ ලංකාේ දේශක විශේෂ වෙන් ප ලංකාවට එන්නි ච්චකට ලක හ ට ට ඒගේ විෂිතුරු මනිරිදි මස්ස ශේෂ අපේ ලංකාවට හඳන්වාාදන්න තාමක් අලංකාරත් වැඩ ඉල්ලමක් ලෝක වෙරඳ කොල තියන විසිිතුරු මේ අපේරට හඳන්න්නාදන් අපේ රටය තුල වගන මස්සේ විශේෂ අපතේ ශේෂන් මිදිය මත්ස ෂට පති එන්න මේ ආකාරයට අපිට මස්ස විතර මස්සේ වගාවත්තුරය පත. ප්‍රතිලාාව විදේට දේස නීම පයිීම සඳමේක වැදගත්වන තිේ ලූමේ විදේශවෙල්න්න පොලට ල්ලම් කර රටවල් සදා ේ පට සැ ර ලක අවස් ාවක් . ද ස වදාවක් පටන්ගන්න පුළා යිෆෂශබ එක්ස්පෝ ර ළන් පති දේශය අපි දේශය ගැනුම් කරුවන්ට වගේ මුහති අපිට විදේශය ගැනම්කරුවන්ට අපනයින කරන්න පුළුව පපුතුති. හොඳ එක්ස්පෝට මාर्ට් එකක් තියන පඩක්ෂ එකක් විදිියයට මේ විසිතුර මත්සේ වගගේ ලයිෆිෂශ වග හදුු වන පුළන් පපුති ද ලංකාවී ප්‍රධන වශයෙන්යක ලංකාවෙන් ලකගේ විදධ රටේ රටවල් සොඳහා අපන අයිනේ කිරීම සිදුගන්නවා පපුතිේ විසිජෙන්ම මේ විසිිතුර මසු. ඉති මේ අපනයින මගින් ආදායමක් ගන්න පුළුවන් දශ ීම පේීම සොදහ වැදගත් වන ති කම සෙල් ම් ට න් ර ාවක ටගන්න ළොන් මට. ඉති ව්‍යාපාරයක් ව්‍යවසායයක්කයෙන් අප දන්න පති ියෝදාායකත්වේ ිෙන ගන්න විශේෂෙන් මේ අප රැ කර වැට පක් හම්බෙන්නේ නමුත් අප ව්‍යාරයක් කරොත් අපිට නොතතු රවාදායීමක් හම්බෙනු ඒ හරහා තවත් රැකයා අවස්ථා ීවුණන පතිේ රම්පර ගණනාවග මේ මුදල් පවිච කරන්න පුළන් තිර මේ ව්‍යාරයේ සංවර්ධය කරන්න පුළුවන් පති ඉතිං අපිට නේද අපි වැටුපක් නොලබා ආදායමක් ලබනෙන රැකියාවක්නේ කරන්න තිකට මේ ස්වන් රකියාවහ දයන් ප රැකාවට ගෝත් අපිට පඩියක් කතයහමින් පරිිවර්ද වැටු පර්දනහෙම නමුත් මේකෙති අපිට නොසිත ආදායමක් වන්න පුළන් අප ආදායමගන කියන්නබ දොල්ලින් මේ වන්න මුදල්ලිට අපනනකොත්තුට සා මතතියාගන්න මේක ස්වන් රැකියාවක් විර භාවිතා කරන්න පුළන් ප්‍රතිලායක්ක් මේක තමන්ගේ ජීවිතය පවත්තාගන්න පුදගලේ රැකියක් කරන්න ඇති මුහම ෘප්තිමත්තු කරන්න පුළන් ැකියාවක් මේ ලයිfish සවන්ග්‍රැකයාාවක් දිරි වැග. කෙටිකාලයයක් තුනේ දආදායමම් ලබාගන්න පුොන නියම මරු ප්‍රමයක් පපුතියක්ත්තන මේ විදියටට කටිකාලයයක්ඇතුළ ආදායම් ලබනටිය බහෝමයක් යන්නවා පපුතිය මහරගගේ දයිනි ආදායම් දිනකාදායම් රුපියත් තිස් දාාහියික් මෝයන රයික් මේ ලංකාවේ ලංකාවේ මේ වවාගරන විසිතුර මසන් වග කරලා අලි කරන දේශ ේද පොලට වගේ විසිතුර. විදේශවල්ද පොල ඉදිරිපත් කන සහරගේ දයිනික ආදායමද එක දවස ආදාම උපේ තිස් දාාහි හිතන් ොතර දාෑමක් කපියන්න ළුවන් කරමාන්තති අදකල මේක සංවර්ධනය කල තවදරත් වැඩ දියුණු කගත්තු ඉතින් මේ තත් පවත්වාගනමින්ඒ කටයුතු කරන්නන මේක හොඳද අවස්ථාවක් පොති. හොඳ උපජුනිිට එක හරි ත ොට කෙටි කාලයක් තුළ ආදායමක් ලබාගන්න පුළුවන් පපුති කුඩා ඉඩක් ප්‍රමානොත් කුඩා ඉඩක් ප්‍රමාණුවත් පතිමීම මත්සේ මොගාවක් කරගනයන් කුෂිකාර්මක කටයතු සඳහා යොදා ගත. ැක ඉම්ාග තියරගන්න එක තමයිපතේ මංකව ලංකාව තුළ ශ්‍රී ලංකාව තුළ ප ජලජීවී වගා කර්මාන්තය සිදුකරගෙන යෑම සොඳහා. ඇඉහල්ල විභවයක් පවතිනවා. ලංකාවවෙ ලොකුකඩා ගංගා ගත්හම එකසේ හතරකට පවන ප්‍රමාණයක් තිය නොදරුවුණනි කාලීන ජලාසතති නොදරුණේ අභ්‍යන්තර ජලාන්ස ඒ වගේම වගාවට යොදා නොගත්ත බිම්තියන බති රයිට් විල්ල තියනො කොඹරු ඉඩකඩන්තින බුතිේ පුරං වෙච්ච් ගවට ොද ොගත්ත ඉඩම් විශාල සම් ප්‍රමාණයක් තියනො දරුවනි. යි මේ වෙනස් දේශුගන කලාපයන් තියන පුතේ මේ අපි කරන්න පුළුවන් යි් හරි මේ ව භෝෂමතාවන් ගත්තතාහමත් ලංකාවි දේශගුණේ ගත්තාහමත් පොතේ අපි මේඒපුවාකාරයට මේ වගාවට යොදා නොගත් ඉඩම් මහන තරන්ය පුතේ මේ තුලා අපිට මේ ජලජී වගේ රමාන්තය දුණු කරන්න පුලන් පොතේ සදා උසස්ථාකිෂනක ශිල්පකම මේ දර පට නගමන කරල මේ වගම මේක දියුණ කරන්න පුළන් අවස්ථාවතියන පපුති ඉතින්ඒක් ප්‍රතිලාබයක් විදිට අපිට ගන්න පුළහන් පුතේ මේ කොෂිකාරමකටය තුු සඳහ යොදා ොතයක් ද. ඕන තරල්ලංකාතන පපුතේ මේවා භාවිතා කරල මේ ජලජී වගේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන් ඒකයිමංකිවේ අපේ රටතුල ලොකු විභවයක්තිෙනවා කියල මේ ජලජී වගේ කර්මාන්තිය දියුණු කරන්න තින් නොසිතු ආකාර ආදාමක් ලබගන්න පුළන් පපුත දේශවීම පයන්න පුුවන් ඒවාගේ මොතේ ස්වන්දකයාවක්කෙදෙ මේ කරන්න පුුවන් එන්නම් මෙ මේවාතමපුතේ විසිතුරු මස්ස ව ගාවක්ක ප්‍රතිලාබ විදිර අපිට හදුන්නන්න පුළුවන් පුතේ හිෙනම් බලන්න පස්නන්නේ කන බතිි කියන්න පුළුවන් කර කු ු ස දගතන ඩම් බාවි ගන්න පුළන් අපිකිවන ති ල වග කම් රු ා ච කුරු ද ති වග ද ු ස ාවිතරන න රන් ත තුල පට දී වග ඇති කර ල ති දනු කරන්න පුළ රයි ියන්තර ජලන්ුමේ සඳහ යුදගන්න පුළලන් ති ර් හ හ ඒවගේම හරික ද ්‍රදේ දීවල් ට ඇත්ම හොද. ප්‍රතිලාබල ගැෙනද අස්ාව ෙ හුරන්න පුළාබපුති වෙලි කලාපේ ජලාශ තුල කාලීින් ජලාස්වාභ්‍යන්තර ජලාංසතින අපපුති ංහර කිව්වාගේ ගංගා මෙච්චර පිමාණයක්ක් දෙසිය හතරක විතර ප්‍රමාණයක් ති නපුති එතකොට ලංකාවේ විධ ප්‍රදේශෝල වගා කළ හැකි මත්්‍ර විශේෂ ඉන්නවාපතියත්තටම. මේ නාගරිකහා කාරි බහුල ජීවන රටා හා බැඳුණු ආතති තත්ත්යන්ගෙන් බැහැරවීමට මේක ප්‍රයෝජාවක්ෙන බලන්න ගොති. මංඒකයිකිවේ අපේ මේ ජීවිත විනෝදස්වාදී සහ මේ නිවාස අලංකරණය සඳහා වගේම පුතේ බලන්න මිනිස්සු නාගරික හා කාර බවුල ජීවන රටාවක් ශත්‍රෙස්සයකින් ඉන්න පුතය ගොඩා ආතතින්ටලක් වෙලා ඉන්නේ හොමද හිටදාවස වැඩකට රග ඉදිරි ඩ කරගන්න කියෙන ටෙසහකකි ඉන්නන්නේ. ආතතියකින් පීඩනයකින් ඉන්නපතතිේ මේ විඩාබර ජීවිතයක. නාගරික කාරය බහුල ජීවන රටාවත් එක බැඳලතියනමේ ආතතිය ටෙම්ෂන් එක මෙවැනි තත්ත්යන් මගහරවාගැනීම සඳහා එනි තත්වයන්ගෙන් බැහරවීම සඳහපතේ ප්‍රයෝජනවත්යවා මේ විශ්ිතුරු මත් වග වෙ මේ විශිතුරු වස්ස වගායකයක්. ක් දයා බලාලගන්නට පපුති ඇතට හමද මතක වෙනවානදතොට මේ ඉතාම මනසට සැහැලුවක් සුවයක් ගෙන දෙවා පපුති මේ මත් සයන් දිහා බලාගෙනින්දීම මස්සෙ ටැන්කක මස්යන් පිහිනායනා ආකාරය වර්ණවත් අලංකාර මස්සියෙන් මස්යෙන් එක තුකළ ගෙන තින මස්සි ටැන්කක් ඒ ද්‍යාපිට ඕන තර වෙලා බලාගෙනන්න පුළන් පොකුණක්ෂේසි ටැක්ක් නද පුතිති මේ එකකත් ඇත්තටම ප්‍රතිලාබයක් පතිය මොකක්ද නාගරිකාහා කාරය බහුල ජීවන කට හා බැඳුණු ආතති තත්වයන්ගෙන් බැහැරවීමට පුතේ මේ විසිදුරු මස්ස වගාව ප්‍රයෝජනවත්තවා ආතතිී තත්වයන්ගෙන් බැහැවීම සඳහාපුතේ මේ විසිදුරු මස්සය වගාව ප්‍රයෝජනවත්වයෙනවා අප ්‍රයි් දහටමින් පස්ටඩියම් පුතේ අප ශ්‍රී ලංකාවේ විසිතුරු මත්යන් අපනයිනය කරන ප්‍රධාන රටවල් කකිහිපයක් නම් කරන්න මතකතියා ගන ලංකාව විසිදුරු මත් සයන් වගේම ආහාර මේ මස්සීෙන් අපයිනය කරනවා අපපුතිේ originජෙන්න of ශ්‍රී ලංකා ලංකාව මුහුදු තීරෙන් අල්ල ගනලද මසුන් විශේෂයෙන්ම ටෝනනා මසුන් චෝ්ෆිෂ් අපි කෙනවා සපපරු දරුවනේ ඊට බස් අපි දන්නවා අනිකුත් මසුන් දරුවනේ අපි කෙනවා වූල්ෆිෂ් විදියට අපි දන්නවා පොසෙස් කරන්න නැතුව මාලු අපනයනය කරන්න පුඩාමත්වයන්ගේම් මේ විශාල ටන මත්වයන්දක්වා දරුණ අපි රටේ මුහුදු තීරයෙන් අල්ලගන්නලද මසුන් සඳ විශේෂයෙන්ම ටන මසුන් සොඳ ඉතා ොහොඳ ඉල්ලුමත් තිෙනවා දරුණ නිසා ටවල ැද ෙර ක ජපාන ප්‍රධාන ශය රෝප රටවල් න් ො ත මස්ස පනය කන්න රටවල් අප රට ප්‍රධා තැන ගන්න පොතේ ශේෂෙන් ආහරම මසුන් න න ඒවක ි න සිදයන ප ද විසිතුර මසු න . අපනය වෙල පොළ තුර ඉල්ලමෙන් සීඩ තුනකටත් වඩ. අඩ ප්‍රමාණයක්ත්තම යි අපි විසිතුර මසුන් අපනයනය කර නමුත් ආහාරමය මේ මසුන් අපයිනය කරීම සඳහ ප්‍රසස්කන ලීඩිංචි පුඩ් කම්පැනි අප රටේ තියනවපතේ මෙවත්තුල ප ලකායි මුහු තීරෙන් අල්ලගන්න මස්සයෙන් ගුණාත්මක තත්වඇති අල්ලගන්න ලබන මස්සයෙන් ප්‍රසෙස් කර ලබතිේ අපනයිනය කරනවපතිේ ආහාරම මේ මසුන් අපේ රටේ. අල්ලගන්. හරි ඉතිං. අපි හන්නන්නේ ශ්‍රී ලංකාවේ විසිතුර මස්තයන් අපනයිනය කරන ප්‍රධා රටල් අපි අපි වගා කරලා ලබාගන්න සකස්කරගන්න විතතුර මසුන්. අපි අපනයිය කරන ප්‍රානරටව දග හ ම්පතු ේවර විභාගද වග ත දලේ පශනක ඔබෙන් හ පුල ශ්‍රීලකාව විසිතර මස්තයන් පනානය කන ප්‍රධාන කරටවල් කියහිපයක් නම් කරන්නෙ රටවල් තුනක් දෙක් නම් කර හයි පපුත රා ප ට දැන දවත් පට ලෙේ ජපානයට පපුති අප විසිදුර මසුන් පානය කරනු ව සීලංකාව විිතුර මසුන්. අප අයිනෙ කරන පෙදාාන් රටෝට අපේ විසිදුරු මසුන් අප අපනානය කරන පපුතේ ජපානයට අප පනයන කරනවා අපේ විසදර මසුන් හර ජානට ඒවගේම අපේ විසිදුරමසන් මතක දෙයා අපි චීනට අපනානයකන. අපේ විසදුර මසුන් සිංගප පුර ට පපායිනය කරනවා. අපේ විසදුර මසුන් මරිහ එසත් ජනපෙට පපායිනය කරනවා අපි මේ විසදු මසුන් යුරෝපා සංගමේ අයත් පරටවල්ලෝට අපි ෙනවා කස් කිස් රෝපියන් නෙ එකට අයි. යප යරප සංගමේට අයත් රටවල් න් ොල්ට අපි මේ විසිිතුර මසුන් වගේම ආහාරමේ මසුත් අපන අයිනි කන්න පොති ජර්මනිය, ඉතාලිය ඇදරුණ නදපපුතේ බ්‍රතාානය වගේ රටවල යුරපයා EU කන් ොල්ට ති පි අපනායිනය කරන්නවා ඇමරිකා සජන පදේ ඒවගේම යුරෝපා සංගේ මටතා අයත රටවල් ඉතාලිය ය යිට ින්ඩ ම දරුණ ගන ්‍රිතාාන්නේ ටර ප්‍රධානවශන ඉතාලයට දරුණ අපි මේ අපේ මස්සය අපනයකව විම ආරම මසුන් අපනයිනය කරනු මෙතර බලන්න විසිදුර මසුන් අපනයකරටවල් ද පාන චීන සිංගපපුරුව ඇමරික න පදව මංහරකපු ූ කන්ටිස් ගන යුපයා සංීීමට ඇතට වවලට මේ මස්සේ අපනයින සිදු කන්න පපුති මොනවාද හරම මසුත් අපනයනය කන මේ විසිතුරු මසුන් අපි අපනයින කන න මේ තිෙන්නේ අපි විසිදුර මසුන් අපනෑයන කනව කටවල්ටික ජපානය ලේසි මතගතියාගන්න චීනයේ සිංගප්පුූරුව රික් ජන පද මතක යන යුරප සංගේ මට අයත් රටවල් ඊු කන්්‍රි කිව රපති යු කියන්නීම මේ අපි දන්නවා ඉරෝපන් අයනනෙර ති ර න්්‍ර ක ල් ක න් යරෝප සංගේමටයත් රවල් සඳාපතිය අපිමේ විශෂතුරු මසුන් අපනයිනය කිරීම සිෙදුකරවා දුය පති යි ප්‍රශ්නග තහනමේටයන අපි ് ശ ് പ ്്്. සෑමහම නත්නම විිතුරමසන් ලයිෆි් කලා ෙන ඉතින් ගැනුකරුවන්ගේ ඉල්ු මන බයිස්ලගේ ඉල් නමට බයිස්ලප හ අරගන ඒගොල්ලු වි අයියට අලි කරන අලි කරල ඒගල්ලොත එ මේේ විශත්ස එකක් කරන්න දැන් අපි අපෙන් ලයිෆිස් අරග ඒගුල න ම තත්ත තින යිෆිෂ් ගොල්ලගේ පැහය මේ ශරීද ලක්ෂණ ඒදවල් කියන පොතේ වර්ණය ඒයි වගේ ම වර්ධන ප්‍රමාණය ඇපතේ ගුල්ලු නිරෝගී අය අන් රෝගී මත්සේෙන් තමයි ක අප පන ගුම අපන කොලිටස් න අපන සම්මත තින ඒනතම ගුල්ල ඉති මොකද අපෙන් අරගන ගැනම් කරු බය කැන ගැනුම් කරේ අපෙන් අරගන ඒත් මේ වාල වි කර ත හොද ත්තේ තියෙන් නොන මේ ව්‍යපාරයක් සඳහමී අලබාගන්නන්නේ මිස්සදා විශාල වසය මුදල්වය න මුදල්ග වුණු ඉතින් හිනම් මතකතියාගන්න පොතේ විශේෂෙන්න අපි අහන් අලවේ සඳ විතතුර මතුන් ප්‍රවාහන වි ර ිට ප්‍රවාහ ර ු ග පේ ප්‍රවාහ ර ප රග ති ට ට තු න ල තු දයක් ක්ෂේ ම ක ෂ එකතු කලමේ වගේ මත්යන්ගේ ආහරමාර්ගේ හිස් කරලපති ඇ නේදපති ඉතින් අනන්න අවිර නිර්වවිීද ාවිතක සහර ද වසයන්. අපනන සූදාන කරන්න වඩ දුර ේක් රැගන ප්‍රවාන රන ඒ සඳ ප්‍රසස්ථාකාරති සකස්කාරන පපති තත්ව විත තත්ව බාදන්නනුව හන පහන්න ප්‍රහන සැර මත්තු හරම න ර නද සඳ විසිතුර මසුන් ප්‍රවාහන කිරීමේ ද සල කිලිමත්ව විශේෂිත කරමන ද බර. අනි වාරම සෙල්සිීස් දාසේට අඩු ෂ්නක්ත්ත තත්ත්යක් ඇතති. ප්‍රහත ප්‍රවාහනය කළොත්තු උෂ්නත්්ත තත්ත්ය මයි බති සෙල්සිියස් දාසට සෙල්සිියස් දාසේක දාසක අඩු උෂ්නත්ත විශිතරු මසුන්න හිනම් මේගොල්ලො සෙල්සිියස් දාසේක මෙන්න උෂ්නත්ත ප්‍රමාණය කෙළින්ම් විාහිටයටයි. සෙල්සිියස් දාසයක අඩු උෂ්නත්තයටත ප්‍රවාහනේ. එහහි නං විසිතුරු මසුන් වෙළඳ පල සොඳහා නැත්තාම් ප්‍රවාහණය කරන්නකොට පති මූන් ප්‍රවාහනය කළ යුතු ප්‍රසස්ත ෂ්ණත්තු තත්තයේේ තමයි සෙල්සිියස් අංසක දාසවයක් පමණ අඩුෂ්නත්තියක්. බලන්නොකු සෙල්සිස් අම්සක දාසේක අඩුෂ්නත් තත්තියටති ප්‍රවාහනය කරන්න. සෙල්සිියස් අංසක දාසක අඩෂ්නත්ව තත්්තියටත ප්‍රවාහන කරන්න. අන්න අපි කියපු කතා ටික තියෙනවා පුතිේ මේ ගොල්ලොන්ගේ පරිවෘය පරිවෘතිය ක්‍රියා පරිවෘත්තිය ක්‍රියා පුත අඩු කිරීම සඳහා මොනවද නිර්වින්දක භාවිතය නිර්වින්දක භාවිතා කරන්න අවශ්චි වෙනවා කතිය. ර අංක දෙ අංක දෙක ඔන්න පරිවෘත්තිීයකයා අඩු කිරීම සඳහා නිර්වින්දක භාවිතා කරන්න සිද්ධ වෙන. ඒ වගේ මසුන්ට ඇතිවන අපහසු මැන පැවත්වීම සඳහාත් ශක්තිහානය අඩුකිරීගැනීම සඳහා තමයි පිරිසුදු ලුණු භාවිතා කරන්නේ. ඇයි පිරිසුදු ලුණු භාවිතා කරන්නේ හරිදි අංකතුන පිරිසුදු ලුණු භාවිතා කරන්නේ මසුන්ට ඇතිවන මතක්‍රතියාගෙන මේක පාරක් ඇහුවා අපහසුතා මැඩ පැවැත්වීමවන යවතහන්න පුළුවන්. මසුන්ට ඇතිවන අපහසුතා ම මැඩ පැවත්වීම. මසුන්ට ඇතිවන අපහසුතා අපහසුතා මඩ පැවැත්වීම සඳහාත් දරුවන අපහසතා මැඩ පැවත්වීම සඳහා මත් සයන්ගෙන් සිදුවන ශක්තිහානය ශක්තිහානය අඩුකර ගැනීම සඳහා ශක්තිහානය අඩුකර ගැනීම සඳහත් මොනවාද පිරිසිදුලුණු පිරිිසුල් වු භාවිතා කරන්න පුළුවවා ඉළඟට ඇමෝනියා අවසෝෂක අපි දන්නවා මෙන්න මේ ද්‍රවවිය අතරින් ජලේ තියෙන ද්‍රවවය අතරින් මසුන්ට වඩාත්ම විශ්දායක ද්‍රව්‍යතමා පුතේ ඇමෝනිිය ඒනම් අපිට මේ ප්‍රවාහනයේ සොඳහා සැකසීමේදී ඒවාතුළට ඇමෝනියා අවශෝෂක භාවිතය මසුන්ට වඩාත්ම විසසහිත මේ ඇමෝනිිය අවශෝෂනය සඳහා ඇමෝනිය අවශෝෂ භාවිතා කරන්න පුළුවන් දරුව හරි බලන්න ඇමෝනියා අවශෝෂික භාවිතා කරන්නටළවා. රයිට් එහෙනං බලන්න දරුවන. සෙල්සිය සංසක දාසේක අඩූෂ්නක්වයක් ැටති ප්‍රවාහනය කරන්න ඕන. සෙල්සිිය සංසක දාශයක නිරදුවේ පති. සෙල්සිිය සංසක දාසේක අඩුෂ්නත්වයක් ැඩත මේ ගුල්ලු ප්‍රවාහනය කරන්න ඕනනි පුතේ පරිවෘතිය ක්‍රියා අඩුකිරීම සොඳහා නිර්රවින්දක භාවිතා කරන්න පුළම් පති. ඒ වගේම අපහසුතා මැඩ පැවත්වීම සඳහාත් මත්සයන්ගෙන් සිදුවන ශක්තිහානය අඩු කරගැනීම සඳහත්පති පිරිසුදුලුණන යොදන්න පුළ පපතිේ පිරිසුදුලුණු එක කරන්න පුළන්පති. ඒවාගේමම ද්‍රවව්‍ය අතරින් මත්සීන්ට වඩාත්ම විස සහිත ද්‍රවිය තමාපුතේ මෝනිිය එ නම් මසුන්ගේ බයිස්්‍රාවිය දව මසන්ගේ බයිස්්‍රාව ද්‍රවී මගින් බැහර කරන ඇමෝනිිය අවසෝසැන කරගැනීම සඳාපති. ඇමෝනිිය අවසෝෂක ජලට ඇමෝනිිය එකතුවීම අඩුකර ගැනීම සඳහාපුති. ඇමෝනියා අවශෝෂක භාවිතා කරන්න පුළුවන්. මෙහිදී. සෙල්සිිය සංසක දාසයක අඩෂ්ණ තත් අඩූෂ්ණක්ව තත්ත්වයක් ඇඩති ප්‍රවාහනය කරන්න ඕනේ. පරිවෘතිය ක්‍රියා අඩුකිරීම සඳහා නිරුවින්දක භාවිතා කරන්න පුළුවන්. මේ විසිතුරු මසුන් ප්‍රවාහනයේදී. ඒවාගේම මසුන්ට ඇතිවන අපහසුතා මඩ පැවත්වීම සහ. අපහන්සුතා මැඩ් පඇවත්වීම සහ මසුන්ගෙන් සිදුවන ශක්තිහානය අඩුකර ගැනීම සඳ මේ වතුරට පිරිසුදු ලුණු එකතු කරන්න පුතාම් පුළුවන් පපුේ ඒවාගේම අවසන් වසයෙන් ඇමෝනියා අවසෝෂක භාවිතා කරන්න පුළුවන් පුති. ඇමෝනියා අවසෝසණය කර ගැනීම සඳ ඇමෝනියා අවසෝෂක භාවිතා කරන්න පුළු උදාහරනත් එක්කම අපි සිද්ධාන්ත පාඩංග වලති දුළ පුතාලත් එක කතා කරලකි. ර් අපි අනවා ප්‍රශ්නංක විස්්සට. හරි ආහාරම මස්සෙ වගාාව වැදගත්කම මෙතෙක් වෙලලා දුවල පුතාලත් එෙක් අපිසා කට්ටා කරය දොරුුණේ මේ හත්වන ඒක කිය විශේෂයෙන්ම උසස් පෙළ ජයුපද්ධති තාක්ෂණවේදේ දොළොස් නිසේණය හත්වන ඒකය ද පුත උසස්තාක්ෂණික ශිල්පක්‍රම භාවිතයෙන් ජලජීව සම්පත් කර්මාන්තය නියලීින් හත්වන ඒකක පළවන කොටසට අදාළ සමාෝන ප්‍රශ්නයි දීපතිය දුළ පුපතාලත් දෙක් ර්ගලෙස සාකචකර අපි ගොඩක් විස්තරාත්මක සිද්ධන්ත කරන පැදිි කරන්නගේ. නැමතනේදේ විශෂේ කරනුටක දරපුතාලට මකතියාගන්න පුළහන් විදියට මේ ප්‍රශ්න සදහ උත්තරයි පිළිතුරී ලබාදුන්නන්නේ ඒ පිළිතුරු දීර්ග අපි කතාර විස්තර කල්ල දුන්න මොකදකවැදගත්වයෙනවාම පිළිතුර බැන අවබෝධය ලබාගැනීම සොඳහා ඒ අවබෝධ කරීම විස්තරකිරීමේ තාමක්ම වැදගත්වෙන මැනවි දුලපුතාට භාතා කරන්න ළන් එකක ඒ දැනීම. ඉති ඒගනිසා අපි හත්දන ඒකගේ පළවන කොඩසට අදාළ වයි දයි පපුතේ සාකච්චා කරේ එහිදී අපි විශේෂෙන්ම මේ විසිතුරු මස්සේ වගාවට අදාළ වයි දී පපුතේ කතාකරේ විසිතුරු මස්ස වසුන් සම්බන්ධ ඒ මස්ස වගාව සම්බන්ධ පුතේ අදාල ප්‍රශ්නයි ඊට අදාළ සමාලෝජන ප්‍රශ්නයි කතාගර පුතේ ඊට අදා ප්‍රාග පරීක්ෂණ කොුදල ත ලත්තක කතාකර ප්‍රායෝගක ඇති වන ගැටලු ප්‍රශ්න ගැන කතා කරලා එව නිාරය කර ගන්ඩ අාවශි කරන්න පිළිය රති දැ අප ලා බපර ළ ලෙ ආහරම මස්ස වගයන් ආරමේ මස්ස වගගත් හ තේ ලංකාාවේ ලංකාවට හඳුන් දන් විශේෂවගේ ත ශේ ීම ලංකාාවට හඳුන් දුන් මස් ශේෂවාගේ ද ි ද දන්න ලාප ො ික ලාප ටික ලාප ව ගද රතු ලාප ගෙ ලාපිය ති ලාප කට්ල කටල හන්න පුළුවන් පපුතතිේ මේ මං කතා කරන්නේ ආරම මේ මිර්දිය මසුන් පපුතේ ලංකාවේ බහුලෝ වගා කරන්න ආහාරම මේ මිරිදී වසන් පපුතේ ඒ වගේම කාපයන් හදුන්නන්න පුළුවන් පපුතිේ කොමන් කාෆන්නා පුතේ සාමාන්‍ය කාපයක් දිග්හෙට් කාපයක් හිසලොකු කාපයා ග්‍රස් කාෆ් තනකොළ කාපයක් ඉන්නා පුති ඒවගේම පතේ අපි දන්නවා මිරිගාල් නේදරුනේල රෝහු කැට්ල කැට්ල ඒ වගේම තිිලාපයක් මසුන් පපුතේ අපේ රටේ විශේෂයෙන්ම අපි දන්නවා මේ මිරිදිය ජලාස තුළ වගාරන්නනා අපපුතේ වගේ මඩ පොකුණ තුළත් මෙ වගාකිරීම සිදුකරුපුතේ දේශීවල පොතුල විශාල ඉල්ලමක් මේ මස්වයෙන් සඳහා තියන අපපුතේ තාම රසවල් ඒවාගේම අපිට අ අනන්න වෙච්ච දේශයේ විශේෂවා අපපුතේ හුන්ගලූල කාවය වගේ මස්සේ විේශෂිනාපති ආහාර මේ මසුන් ගැෙන කතා කරන්නන පපුතිේ ඒ මසුන්ගේ වර්ධන වෙලාසයන්නේ මස් ආරගෙන අපි දීර්ග වයෙන්. සවිස්ත්‍රාත්මක සිද්ධන්ත පඩමමුල්දී කතා කරපුතේ මේ ආහාර මේ ජලජී වගාව සම්බන්ධය ඉතිං ජනතාවගේ ප්‍රටීන අවශිතාව සපුරවා ගැනීම වගේමගුති මේ විශේෂෙන්ම ලබාගන්නා කරදිය මස්වස්වන්න ප්‍රමාණුවත් නොවීම නිසාපුුතිේ මුද මගින් ලබාගන්න අස්සන්න ප්‍රමාණුවත් නොවීම නිසාමේ ලේජීවින් වග කිරීමටති වගේ පොකුණුතුළයි වගේම දේශීය අපි දන්නවා අඇට අභ්‍යන්තර ජලාශල කාලීන ජලාශවලම මස්සයෙන් වග කල්ල අසයන නලලාගැනීම සිදු කරන්න උළුව පපුතති ඉතින් අපි අහන්නේ සම් සරල හැඳින් නිීමක් පුතේ කරේ ප්‍රස්ියන්ට කලින්දුවී පති ඉතින් ආහාරමය මස්ස වගාවේ ඇති වැදගත් මොනොද කලයි පුතිය පිහන්න අපි බලමු මොනොවද ආහාරමය මස්සය වගව තියන වැදගත්කම්කෙල්. මේ මස්සයන්ට අමුතුරෝ බුති අපිදන්නවා ප්‍රස්ටේෂයාවන් ආත්‍ර පොඩා වන්සේට අයත් වන ක්‍රස්තේශයාවන් පපුති ඉස්සන් වග කිරීමම් සිදන පුතේ ලංකාව බහල වශෙන්දනවා ස්සන් අප පනේ සො ස්සන් වගත්න්න පොුණු තුළ පුතේ විශේෂෙන් පොුණුතුළ ස්සන් වග කරන්න. වාම බතින ඔ දක ඇති ශේෂ හලඇති ලංකායි පොත්ල මිට හලාවොත දක්ට මීගමෝ දක්වා අපි දන්න අතේ කලපු වාතටත කිවල්ද ආස්ිතවතම පුතේ ක්සන්ගව සාර්ථක සිදු කරන්න ඒ සොඳහ පැස තත්ව ලබාග නිසන් සොඳ හාර සැපීම කරන්නව නිබදතිේ ඇති මේස්සයෝ ඉස්සන් වගාව මහ පරිමමාය සිදන අපන සො සන් සො හොඳ ලක්තින. කාම න් ගවස්ාව හල ්‍රභවයයක්තින පත හල විභවයයක් වන පේ තින්ම සන් වගව සාර්ක දදුකරම යාස්තවමේ අපි කියපු මඩපකුණු තර මේ ිර්දිය මසුන් වගාකිරීමස් සිදනපතිේ මේ මත්තේ නොන වනත් වග න ප ති මට කියන ්‍රස් ේයාව වගකිරීම සිද වන ප වි ස වග කිරීම දන ති කරල වග කිරීම දන ම . බල මන් ද ඩ සිදුව නැතිතර මේ රද තුළ වග වෙනත්තට කරග සි . එතකන මේ ආරම මසන් වගනේ වගේ විහ විදිිය පතිය අපිට විශේෂයෙන් කතාරන්න පුළන් ප්‍රධාන වශයෙන් මට පොකුණු තුළ ව ගකන්න අබතේේ ආහරමේ මසුන් ඒවාගේ මපුතේ කොඩු තුළ ඒතුන කූඩ තුළ වගකරන්නව අබති ආරම මසන් කොඩු තුළල කුඩ තුළ ඒගේ ටැන්කි තුළ වග කන්න අපති වගකිරීමම් සිදනවා ආහාර සඳ මේ වගරන. ප්‍ර්න හන්න මඟත ට අ ෝ අය හැදනීම තුළ විශන ප්‍රස හනේ ආහාරම මස්ස වගාවේ ඇති වැදගත්ම ද මොනදම ආහරම මස්ස වගගේ වැදගත් ප්‍රශ්න නති ම පිතිට. නවද හරම මස්ස වගාව තියන වැදගත්කම් කියන ැද තාගර. ම බල මස්වර්ගල මර ඉහයා මහ ඒනට ආදේශ යක් රද මසන් පරි ෝජන කරන්න ඇත කාල මස්වර්ගල ැුවත් හලා. ගේ මස් අනුභවයට වඩාදී මාන්ස මස් අනුභවට වඩ මාලු අන පිළිබඳ වැඩි්‍ර අවධානයකටයමල්ල තිනවා දරුණේ දැමේ වෙනකොට විශේෂයෙන්ම මස්සොල මිලත් එහෙමයි සහලට මේ රතු මස් අනුභවය ගත්තාහම ඒවා පි හැදෙන්න්න අවදානක්තයන ව කියලා දීර්ව කාලන කතා කරනා පපුති. ඉතින් එවැනිීම මේ සෞඛ්‍ය හසම්බන්ධ ප්‍රශ්න ැටලුත්තියන හාර විශේෂන මස්ස. රතුමස් අනුබව සම්බන්ධදිෙන් ඒව ගැ ල තියන කතාග න සෞක් බලධාරින් පති ර ම රින් වැඩ අ න හ න ලක්ම ව දානම න ද ගේ ම ලයි දැම ගත්හම දැන්ම ම ගක්ත්තාම ම ග මස්. අ අනබෝ කර ඇතය තිනවා නිද නොකුකුල්මස් කාලනුට විශාල විදියටමිල ඉහල ගහලතිේ. ඉතිං ඒ වෙනුවට ආදේශකයක් විදිට මේ මාලු පෝෂණ ගුණත් ඉහයි පසනුත් එහෙමයිපුුතේ. ඉතින් අපිට පොළුවන් මේ මස්ර්ව මස්වර්ගලඇනේද දරුවුණේ මස්වර්ගවල මිල ඉහලයාම නිසා නේද. දෙ මේ අද වෙනකොට දකින්න පුලුවන් ලොකු තත්ත්යක් මේ මස්වර්ගල මිල ඉහලයා මහා. ට පපුති අපිට ස්ි ිය් එකක්විදිට ආදේශකයක් විදිට මිරිදේ මසුන් පරිබෝජනිට ගන්ඩපුුවන් ඉතාම රසවත් පොතේ මේ මෙරි දේවසුන්. මේ මුහුදු මසුන් ලබාගඩ නොහැකි ප්‍රදේශර ජනතාවට අලුත් මසුන් සැපීම කරන්න පුුව මේ මුහද හසන්නෝ හිට්වන්න්නයි වගේම මේ තවරට රටේ අ්‍යන්තරෝ රටේ මේ අපිට මුද මසුන් දැංසාමන පෙදෙ පදේශල්ට පැෑදකින් විතර දැන් පෑකාමාර දෙකින් ද අන්වාාධපුරය ප්‍රදේශයට ො ර ගේ ්‍රේශක ර ළ හ පැත්තට හද සන්න ේ දකුණ ලත ල තර හ න්තට පහස ළ නට ලබගන්න ළුව අඩු කාලේකද මේ දවස ළ ලබගන්න පුුව දේ ඒ වෙලා න්න නැත්ත මේ දක්කුණ පලාතේ ේ ව ජ ද ර ගන්න ගන්න. ඉතින් මේ විශේෂයෙන්ම මේ අපිට මෝදු මගන්නේ කියන්නේ මුද මසුන් මුද මාළු ලාගන්න පැි පෙදේසුර ජනතාවට අලුත්ම මාළු ප්‍රශ්මාළු ලබාගදන්න පුල ොහොමද මේ ශේෂයෙන්ම වීලි කලාපේ ප්‍රදේසුර ජනතාවට එකක් මුදු මාළු එක්මට ාගන්න්න අවස්ථ, ප්‍රශ්මාල ලාගන්නඩවස්ාවන තිෙකොලට මේ අල්ලු සැන් මාලු අනු භය ස ලබාගන්නපුළ හම තුත සකස් කරගන්න පුල මොද ප්‍රශ්මාල මේ අ්‍ය අන්තර ජලාසල වැැව මගින් පකුණුල වගා කරල්ලා. ඒ මස්යයාහාර ලබා ගැනීමට අවස්ථාව සලසන්න පුළුවන් එ එකක් වැදගත් මුෝදු මසුන් ලබාගත හැකි ප්‍රදේශවල ජනතාවට අලුත් මාලු සපේ ගන්න හැකියාව ලැබෙන අපපතේ මගින් ඒගේම පති අපිට පුළුවන් සවං රැකියාවක් ලස මනිදී ම්‍ය වගාව සිදු කරන්න පුළුවන් එකක් වැදගත්තමක් තම සස්වන් රැකිාවක් විද මිද මස ව ගාව කරන්න න තරන්න්න ඒ මගගේ දවන න නරන් ප අප දදාහර ගන්න පුළ ඩ ස් ත න ිට ො දහ ගන්න පුලුව හැදිල මේ මස් වගාවක් සිදු කරනයි. මිරිදිය මස්ස වගාව වගේ නිස්සන් වගාව සිදුකරන ොදරනේ බිදදි මස් වග අමතුර එකක් කියනෙ මස් වගේත් අමතර ජය වගන්න ජී දට පට හඳුන්න පුොල ඉලන්ටි ලාපොත්න මේ ජලජී වගාව අයි අඩතේ පොතේම අපි ජල ජීව. ආහාර මේ ජලජශාකපුේ හරම ජල ශාකහ ිතු විසිතුර ජලජාකන අපි කතනති විශේෂෙන් වැදගක්තමක්තමයි මේස්වංරකාවක් විදිට බද මස්සය වගාව සිදුකරන්න පුළොහොද වවාසායක් විදිට වසායකත්්‍යය හොඳ වවසාහ පද පපුති වසායිකත පාඩමක් පි කරගන්න තින ඉතින් හොඳ සවයන් කයාාවක මොනවෘතියක නිරුනත්පුති කොච්චරම ඉගරන තිබක් මේ දේවල් උපාදි ලාබිය ක නත්තුව අනග පාද ග ප පොති ෙව ශ විශවිද්‍යලයන්න බලාබර පටත් ිය පාය කරන්න පුල ම සවන්ටකාවක් කර ල ස න්කයක්මගේ ප නොසිතුව ආකාරී මුදල දායම අපිට අත්කරගන්න පුළුව. ොදැ <Ium> මල <ISITlaughs> ො ප ක ක ැටකක් ත පිට ලබි මත් ්‍යාරයක වියවසාහයකත්ය තුරින් අපිට ලාගන්න පුළුවන් විශාලාආදායමක් නොසිතු විරවාදායමක් ලාගන්න පුුවන් පොති ියුණුල සාර්තක ව්‍යාර තුරින් ෝක ජයගත් පුදගල අපට ඕන තරන් උදාහර තිය මේකත් ඇත්තරම මේ ආහාරමේ මත්ය වගාවල් ස්වැකයවක් විදෙන මේ මිරිදී මස්සය වගාව සිදු කරන්න පුුවන් පොති අපිට කතා කරන්න පුලුවන් ඒයාකාරයට. හොයි පොතේ අපි එකට මේකොට සිං සමලෝචජන පශ්න දල බොතාලත්ක කතාකරේ. විසිතුරු මස්ස වගාවට අදාලොවකතේ විසතුර මස්සය වගාවට අදාලොව කෙන්නේෙ හත්තන එකගේ පලවිනි කොටසට අදාලෝ සහ. ආරම්භ කරා හත්නනික දෙවන කොට ස අදාලෝ සමාලෝචන ප්‍රශ්න කතා කරන්න ඒකද අපි විශේෂෙන් ආහාරම මේ මස්ය වගාවයි පුත ආරම් කරින් ආරම මස්සව වගාවට අදාලෝ වි ාග අන්න පුළුවන් අපි සකස්කරපු සමාෝචන ප්‍ර්න දොල දා ලත්තක් කතාකරන්න. අප ඉදිරි කොටස්වරින් බලාපුරතුන තේ මේ තවතුරටත් ආහරම මේ මස් වගාවට අදාලොව සමාලෝජන පස්ස වසා. අවසන් කොටසට අදදාල් සමාලෝකයෙන් පස්සන එතැන් දෙැ බලාපොරොත්තිය විශේෂෙන් ගුතේ ජලජය ශාක වග විසිතුරු ජලති ශාක වගවසා ආහරමේ ජලෂාකට ශාක වගවට අදල්. ඒ අවසන් කොටසට අදල් ස මාලචන ප්‍රස්ට ක්තක් ඉදිරි කොටස්වලින්දුළල පපුතාලත්තේ අපි හමයිෙන් බලා පොත්ති නොයකු